අදත් යාළු ඔක්කොම YouTube channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ gaming phone එකක් වෙන Razer Phone 2 එක ගැන. gaming device හදන සුපිරිම කම්පැනි එකක් තමයි Razer කියන්නේ. ඉතින් gaming keyboard, gaming laptop මේ වගේ game devices ගොඩක් හදනවා. ඉතින් මේ අවුරුද්දේ අලුත්ම phone එක තමයි gaming phone 2 Razer Phone 2 එක. ඉතින් මීට අවුරුද්දකට විතර කලින් මේක 2017 ති Razer Phone කියන එක හඳුන්වලා දුන්නා අපි හැමෝටම. ඉතින් අපි සාමාන්‍ය smartphone එකකින් game play කරද්දි මේකේ වෙන ගැටලුව තමයි මේ phone එක ඉක්මනට battery බහිනවා. ඒ වගේම මේ phone එකේ ඉක්මනටම battery එක සහ phone එක රත් වෙන එක. ඉතින් ඒක නිසාම Razer Phone 2 එකට 4000 mAh ලොකු battery එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට දීලා තියෙනවා වාෂ්ප බලයෙන් බැටරිය සිසිල් කරන විශේෂිත ක්‍රමවේදයක්. ඉතින් ඒක ගේම් ගහද්දී අපිට ගොඩක් ලොකුවට ප්‍රයෝජනවත් වෙනවා. දැන් බලමු අපි මේ ෆෝන් එක දිහා. මේ ෆෝන් එකේ පිටිපස්සේ බැලුවොත් ග්ලාස් පැක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසාම මේකට වයර්ලස් චාර්ජින් සපෝට් කරනවා. කැමරාව තියෙන්නේ හරි මැද. ඒ වගේම ඊට පල්ලෙහැයින් ලස්සන රේස ලෝගෝ එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලෝගෝ එක පාට පාට ලයිට් වලින් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ පාට අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ඒවට notification එන විදිහට එක එක විදිහට මේ පාට control කරන්න පුළුවන් හැකියාවකුත් අපිට තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ගේම් ගහන නිසාම හොඳ sound quality එකක් ඕනේ. ඉතින් ඒක නිසා ඉස්සරහට speaker එක දාලා තියෙන හොඳ sound quality එකක් ගේන විදිහට. ඒ වගේම IP67 water and dust resistant පහසුකමත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකට තියෙන්නේ Snapdragon 845 කියන Qualcomm ලගේ දැනට තියෙන හොඳම chip එක. ඒ වගේම 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. 64GB storage එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මදි වගේ. ඉතින් ඒක නිසාම 1 to 8GB සහිත storage එකක් සහිත ෆෝන් එකක් release කරනවා කියලා තමයි Razer website එකේ අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් ඒ වගේම මේකේ මෙමරි කාඩ් එකක් දාලා 1TB විතර දක්වාට වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්තිමට කතා කරමු මේ ෆෝන් එකේ කැමරා එක ගැන. පිටිපස්සේ කැමරා දෙකක් තියෙනවා. මැද ෆ්ලෑෂ් එක. දෙකම 12 මෙගාපික්සල්. ඒ වගේම එක කැමරා එකක් වයිඩ් ඇන්ගල්. ඒක f1.75. අනිත් එක 2x ටෙලිෆොටෝ එකක්. ඒක f1.275. ඉතින් ෆෝන් එක ගොඩක් ලස්සන ෆෝන් එකක් ඇත්තරම. ඉතින් සුපිරි ෆෝන් එකක් කියලා මේ ෆෝන් එක හඳුන්වලා දෙන්න පුළුවන් මට. ඉතින් දැන් ෆෝන් එකනොත් අපිට ප්‍රොෆෙෂනල් විදිහට ෆෝන් එකෙන්ම ගේම් ගහන්න පුළුවන්, ගේමින් කම්පියුටර් එක වගේ, ගේමින් ලැප්ටොප් එක වගේ. ඉතින් මේ වගේ තාක්ෂණික වීඩියෝස් බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් පල්ලෙහා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එකතු වුණාට. YouTube channel එක බලන යාළුවෝ හැමෝටම.